ලෝකයේ ඇතැම් රටවල ජනතාව මිය යන්නේ ආහාර පාන හිගේ නිසා. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මිය යාමට හේතු වෙලා තියෙනවා මේ කෑම බීම. එහෙම නැත්නම් මේ වත්මන් ආහාර රටාව. මේ තත්වයට හේතු මොනවද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාව කෙටි කාලයකදී කලාපීය වශයෙන් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඉහළ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූ රටක්. එහෙත් මෙරට ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් බොනෝන රෝගවලට ගොදුරු වීම සුළු කොට තැකිය නොහැකි. මේ තත්ත්වය දැඩිව බලපා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට. කොළඹ දියවැඩියාව 59%ක්, අක්මා රෝග 60%ක්. අප පරිභෝජනයට ගන්නා සහල්, එළවලු, පළතුරු, මස් මාළු, කිරිපිටි, බිස්කට්, අයිස්ක්‍රීම් ආදීහි පමණක් නොවේ. ක්ෂණික ආහාර, තින්කල හා පිසු ආහාරවලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අඩංගු විය හැකි. විශේෂ ශරීරගත වන්නේ ආහාරවල එලෙස අඩංගු රසායනික ද්‍රව්‍ය, බැරලෝහ, කෘමිනාශක හෝ රසකාරක වර්ගවලින්. මේවා සෞඛ්‍යයට තර්ජනයක් විය හැක්කේ කෙසේද? කෘතිම රසකාරක සහ කෘතිම වර්ණක ශරීරගත වීමෙන් පර්මනන්ට් නර්ව් ඩැමේජ්, තාවර ස්නායු ආබාධ, අක්මා රෝග, ආහාර මාර්ගයේ තුවාල, දියවැඩියාව, ශ්වසන රෝග, ලිකා වර්ග පවා ඇතිවන බව තාම පැහැදිලි. ප්‍රමිතියෙන් තොර එළවලු තෙල් භාවිතා කිරීම නිසා මෙම ට්‍රාන්ස් ෆැට් සහ ඇක්‍රිලමයිඩ් නැමැති මෙම විෂ සංයෝග ශරීරගත වී පියවරු පිළිකා සහ ආහාර මාර්ගයේ පිළිකා සෑදීමේ අවදානම ඉතාම වැඩි. කෑමට ගන්නා සෑම දෙයකම වස. මේ බොහෝ දෙනෙකු නගන චෝදනාවක්. ඒ නිසාම වස විසින් තොර උද්ෘත පාට යටතේ තම නිෂ්පාදනවලට වැඩි වටිනාකමක් දී අලවිය වැඩි කර ගැනීමට කූට උපක්‍රම යොදන නිෂ්පාදකින්ද කරලියට ඇවිත්. ඒ අනුව කල් තබා ගැනීමට හෝ වෙනත් වාසි ලබා ගැනීමට බොහෝ නිෂ්පාදනවල අඩු වැඩි වශයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු දෑ එක්කර තිබිය හැකි. ඕනෑම වෙළඳ පොලේ ඇති ද්‍රව්‍යයක අන්තර්ගත වෙලා තියෙනවා ඉමල්සිෆයි හෙවත් INS ඉන්ටර්නැෂනල් නම්බරින් සිස්ටම් කියලා සංකේතාත්මක අංකය. එයින් අදහස් වන්නේ එවැනි අංක අඩංගු නම් ශරීරයට අහිතකර කෘතිම රසකාරක සහ කෘතිම වර්ණක අඩංගු වන බවයි. ගැටලුව තිබෙන්නේ මේවා මුද්‍රණය කර තිබෙන්නේ ඉතාම කුඩාවට. කියවීමට ඉතාම අපහසුයි. ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලයේ දත්ත නාමාවලියේ තියෙන අතුරු ආබාධ බලා ගන්න පුළුවන්. රසකාරක සහිත ආහාරවලට හුරු ඇතැම් පිරිස් නිවසේ සකස් කරන ආහාරවල රස නොදැනෙන තරමටම ඒවට ඇබ්බැහි වී අවසන්. පවුලේ නිරෝගී භාවය පිළිබඳව සෑම ගෘහණියකටම ඇත්තේ විශාල වගකීමක්. ඒ සම්බන්ධයෙන් පවුලේ සමාජිකයින්ට මඟ පෙන්වන්නේ ඇයවීම ඊට හේතුවයි. ආහාර පිසීමේදී එහි පෝෂණ ගුණය රැක ගැනීම සහ ඒ වෙනුවෙන් ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා ගැනීම මෙහිදී බෙහෙවින් වැදගත්. කුරුළුතුඩ, මඩතවාල්, කහමාල වැනි අතිශය ඖෂධීය සංඝටක ගුණවලින් පිරිපුන් පාරම්පරික සහල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති බොහෝ රෝග නිවාරණය කිරීම හැකියාව තියෙනවා. දුරුණු කොත්තමල්ලි, මාදුරු, සූදුරු ශරීර නිරෝගී කිරීමේ සියලු ඖෂධීය හැකියාවන් මෙම පාරම්පරික කුළුබඩුවල තියෙනවා. පිරිසුදු පොල්තෙල් භාවිතා කරන්නේ නම් පොල්තෙල් වලින් ලැබෙන මහඟු ගුණ අපිට ලබා ගන්න පුළුවන්. සෑම විටම වසවිස යොදන් නැති එළවලු වර්ග උදාහරණයක් වශයෙන් මුරුංග, තෙබු, කෝවක්, තම්පලා, සාරණ වැනි එළවලු භාවිතයට යොමු විය යුතුයි. ඔබ මෙතෙක් වැරදි ආහාර රටාවක් අනුගමනය කළ අයෙක් නම් ඉන්මිදී හැකි ඉක්මනින් සෞඛ්‍ය සම්පන්න නිවැරදි ආහාර රටාවකට යොමු කරවීම තමයි අපගේ ප්‍රයත්නය. එහෙම නැත්නම් අනාගත පරපුර රෝගීන් වීම වැළක්විය නොහැකියි.